කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අටලුගමදී ප්‍රහාරයක් පොලිස් නිලධාරියන් ඇතුළු පොලිසිය 4කට තුවාල ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙකුත් අත්අඩංගුවට නිව් ඩයිමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවි ගොස් ඇති බව නාවික හමුදාව සනාථ කරයි. තත්ත්වය පාලනය කිරීමට ගුවන් හමුදාවෙන් අකණ්ඩ මෙහෙයුම්. නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතින් තිදෙනෙකු නැවතුලට ඇතුළු වෙයි. දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් දිස්ත්‍රික්ක 12කට රතු නිවේදන. මහා වැස්සෙන් කොළඹ යට වෙයි. නයනපාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. සියලු බැංකු ප්‍රධානීන්ට අගමැතිගෙන් උපදෙස්. බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල සිදුවන මද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දී තිබෙනවා. මෙම පහර දීමෙන් පොලිස් නිලධාරිනියක් සහ නිලධාරීන් සිව් දෙනෙක් තුවාල ලැබුවා. පසුව පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අදාළ පහර දීමට සම්බන්ධ පුද්ගලින් සිව් දෙනෙකුද බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් අදාළ සැක කටයුතු නිවස පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීමේදී නිවසයන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් රාජකාරියට බහදා කර තිබෙනවා. මෙම නිවස තුළ ගංජා ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ. එම අවස්ථාවේදී කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලින් සිව් දෙනෙකු වැටලීම් රාජකාරී වලට දැඩි ලෙස බහදා කරමින් නිලධාරීන්ට පහර දී තිබෙනවා. නිවසේ සිට මෙම පුද්ගලයන් සිදු කළ පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු කාන්තා පොලිස් සැරෙන්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පසුව අතිරේක පොලිස් කණ්ඩායම් දයදවා තත්ත්වය පාලනය කරමින් පහර දීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. පසුගියදා ගිනිගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම දිවි ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. එමෙන්ම අදාළ නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතින් තිදෙනෙක් අද පෙරවරුවේ ගින්න හටගත් නෞකාවට ඇතුළු වී නිරීක්ෂණ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. අයහපත් කාලගුණික තත්ත්වය මත පසුගිය 7 වෙනිදා පස්වරුවේ MT New Diamond නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න සාර්ථකව පාලනය කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් අද අලුයම වන විට සමත් වුණා. Thank you.
ඒ අනුව අදාළ නෞකාවෙන් ගිනිදැල් නිකුත් වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන අතර ටක් යාත්‍රා යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමටයි නාවික හමුදාව කටයුතු කළේ. ඊයේ පස්වරුව වන විට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 28ක සීමාවට ළඟා වී තිබූ අදාළ නෞකාව අද පෙරවරුව වන විට නාවික සැතපුම් 41ක් දක්වා ගැඹුරු මුහුද දෙසට රැගෙන ගොස් තිබුණා. ගිනිගත් අදාළ නෞකාව ආසන්නයේ ටක් යාත්‍රාවක සිට පරීක්ෂණ ආරම්භ කළ අදාළ නෞකාවේ ගැලුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනකු අද දහවල් නෞකාව මතට ගොඩ වී තිබෙනවා. අද උදෑසන වෙන විට නෞකාවේ මෙතෙක් පැවති ගින්න සම්පූර්ණයෙන් නිවි ගිය බවට සනාථ කරන්නට අපිට පුළුවන්. ඉන්පසු අද දහවල් කාලය වන විට මෙම නැව ගලවා ගැනීමේ පාර්ශ්වය විදියට කටයුතු කරපු සමාගමේ විශේෂඥයන් තිදෙනෙක් නෞකාවට ගොඩ වුණා පළමු වරට අපදාවට ලක් වීමෙන් පසු ඔවුන් ඔවුන්ගේ පළමු මූලික පරීක්ෂණ කටයුතු සිදු කර මේ වන විට නැවෙන් නැවතත් ඔවුන්ගේ අනිකුත් යාත්‍රා වෙත පැමිණ ඔවුන් කළ යුතු දේවල් පිළිබඳ තීරණයක් එනතුරු සාකච්ඡාවක් කරමින් ඉන්නවා මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂයෙන්ම ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින ගිනිනිවීම සහ අපදා මර්ධන විශේෂඥයන් පිරිසක් සමග නෞකාවට ගොඩ වී ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සහ යම්කිසි තක්සේරුවක් ලබා ගැනීමට මේ අවස්ථාවේ නැවේ පවතින තාක්ෂණික දත්ත විශ්ලේෂණය කරාම අපිට දැනුණු දේ තමයි නෞකාවේ කිසිම විටක බොරතෙල් ගබඩා සංචිතයෙන් තෙල් කඳුවක් වෙන්නට කිසිම හැකියාවක් නොතිබුන බව නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් පමණ දුරක් දක්වා ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඩීසල් ඉන්ධන පැල්ලමක් විහිදී තිබූ ආකාරය දක්නට ලැබුණේ මේ ආකාරයෙන් ඒ අනුව ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනිය වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශයේ වෙත විශේෂිත රසායනික ද්‍රව්‍යයක් ඉසීමටයි කටයුතු කළේ. නෞකාව ආශ්‍රිතව ඉන්ධන පැල්ලම දිස්වන මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල ඊයේ දින ගොඩ බිමට රගෙන විත් තිබෙනවා. කෙසේ වෙතත් නිරීක්ෂණය වී ඇති මෙම ඉන්ධන පැල්ලම් ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන අතර නෞකාව යාත්‍රා කිරීමේදී යොදා ගන්නා ඉන්ධන විය හැකි බවට උපකල්පනය කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ඊයේ වෙනකොට අපි තහවුරු කරගත්ත යම්කිසි තෙල් විසිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා බොහෝ දුරට අපි උපකල්පනය කරනවා නැවේ ඉන්ධන දහනිය නිසා සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියලා. තෙල් විසිරීම වෙලා තියෙන්නේ නාවික සැතපුම් 40ක් පමණ ශ්‍රී ලංකාවට මේ කලාපයට බලපවත්වන නීතිය තියෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ පනවන ලද සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ තමයි අපිට නඩු පවරන්ට හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන්. පසුගිය දිනවල නීතිපතිතුමා මුණ ගැසුණා. තුමාගේ උපදෙස් අරගෙන මේ සිද්ධියට සම්බන්ධ වුණ ගොඩක් පාර්ශ්ව ඔවුන්ට ගොඩක් වියදම් සිද්ධ වුණා. බරපැන දරන්නට සිදුණා. මෙව නැවේ ගින්න සමතයකට පත් කිරීම සඳහා මේ සියලුම පාර්ශ්ව එකතු කරගෙන සියල්ලන්ගේම වැය වෙච්ච සමස්ත මුදල එකතු කරමින් ඒ රක්ෂණ වන්දි ලබා ගැනීම කටයුත්තත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙහෙයවීමෙන් තමයි ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර අදාළ නෞකාව මතට ජලය ලීටර් 440,000ක් අවස්ථා 176කදී ගුවන් යානා යොදා ගනිමින් හෙලා ඇති අතර වියලි රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,500ක්ද ගින්න මතට සාර්ථකව හෙලීමට ගුවන් හමුදාව සමත් වුණා. මේ වන විට දින 7ක් පුරා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලකරණයට අයත් නිරීක්ෂණ ගුවන් යානයක් අංක 6 හෙලිකොප්ටර් බලකරණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් හා අංක 7 හෙලිකොප්ටර් බලකරණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලකරණයට අයත් වයිට් වෙල් ගුවන් යානයක් යොදා ගනිමින් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ. දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනේ තපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ඊයේ රාත්‍රිය ඇති වූ තද වැසි තත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබූ අතර පැවති සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටීම ද වාර්තා වුණා. දිවයිනට පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව සහ කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.
Bellam Pitia, Megadokolonav, Brandia Vata, Venda Vata, Atalu Pradesh, Rasaka, Pahad Bim, Melissa Jalin, Yatavi Matsamaga, Emma Pradesh Villa, Aturumar Gavala, Gamana Gamana Kati to Sandahada, Bahada in Levitibuna. Pradesh Villa, when the city of Bartha Karuan Prakashukale, Colonna, Atulu Pradesh Rasaka, Pahad Bimbal, and he was other, Mevanavita Jalen Yatavi Bafai. Meatara Tunse Hatalis Deka, Maharagama, Pilian de la Marke, Arawala Pradesh, Adaka Varsha, what Samaka Jalen Yatavi Tibune Akaren. Colombo Pradesh to Pavati, Adika Varsha of Hithuin, Creda Pitivella, Melissa Jolly Radi Tibina Akare Taknatalapuna. Miatara Pavati, Dadisulan Tatwe Hithuin, Colombo Nelumpokuna Idripita Ati, Margita Gasakada Vetiwin, Margi Gamana Gamana Kati to Sadaha, Melissa Bahata in the Vitiputa. Other Aluma Hatraitihin, Avasan Vu, Gatavu, Pai Visatuladi, Colombo Districator, Millimeter, Ekasavisi Ekakata, the Varsha Patanak, at the Heliat Bava, Kalakunavita Departamento Sadahan Kala, Gala Districke, Kahadu Pradeshator, Millimeter, Ekase Dolahaka, Varsha Patanak, at the Helite Benfa. Emma district key at Kandura Pradeshator, Millimeter, Ekasia Pahaka Varsha Patanikut, Uduka Pradeshator, Millimeter, Ekasia Ekaka Varsha Patanikut, at the Heliati Bavai, Kalakunavita Departamento Sadahan Kale, Colombo district key, Matakuli Pradeshator, Millimeter, Ekasia Hatarakat, at the Varsha Patanak, at the Heliati Benefa. Meatra Kalakunavita Departamento visit, Vesita Thue, Vadiavadahanam district, Dolahaknam Kerate Benefa. Colombo, Kalutura, Gampaha, Kagal, Ratnapura, Mahanura, Norelia, Matale, Kurunakala, Putalam, Gal Saha, Matariana district Kasandaha, Kalakunavita Departamento Visin, Eliseta, the Vesipilibanda, Vadahanam Nivedan, and Nikut Karatebeneva. Ianu, Emma district Kavala, then at Pavatin Vesitatwe, Tavadurata Pavatinuati. Meatra, Tambutekam, Arthika Matias Tanita, Alevikiri Masandaha, Adadina Ragin Ark, Elevalu, Dadi Varshavata, Hasuvi Mahituin, Viaparikinta, see a Velandam Katitu Sidukarakanim to Nuheki Ubava, Upper Bartha Karuprakashakala. Tegama, Artica Madias Tanetul, Stir Valiak Saha, Kramanukula, Kanupaditiak Nometivi Mehituin, Mematatue, Vitibenfa. Varsha Patri Hituin, Tambutegama, Badada Polata, Melissa Bahada in Levitibuna. Meatere Ratnapura, Rambukanda Vatuyai, Vataniva Sekata, Ada Aluyama Pahai Tihata Pamana, Maragasa Kada Vetimin, Nivesi City, Mava Piasaha Daru and Dedena Tuaralaba, Ratnapura, Maharuha Leveta Atulat Karate Benefa. Madhi Kadukare, Batahirabeum Pradesh Valapiti, Jalaposhaka Pradesh Valata, Kadin Kada at the Halu Adika Varsha with Samaga, Castle Risaha, Mausa Kale, Jalashavala Jalamatama, Pitar Matamata, Asanavi Yetibava, Jalashabara, Engineer One Pavasanava, Castle Rijalashe, Jalamatama, Pitar Matamata, Ditunuk, the Mausa Kale, Jalashe, Jalamatama, Pitar Matamata, Adi Attak the Vashin, the Pavatina Bavai, Jalashabara, Engineer Varun Kia City. Meatra, Divaina Vatavana, Muhudu Pradesh Valley, Tanin Tene Vesiho, Gigurum Sahita Vesiatavan Bava, Kalakunavita, Departamento Pavasanava, Putalamasita, Halafutta Saha, Kolumbaraha, Kalutra Dakwa, Verleta Obenvana, Gamburu Saha, Nogaburu Muhudu Pradesh Valley, Tadavasi, Ativan Bava, Kalakunavita, Departamento Pavasanava, E. Ratri, Kalutra Utra Pradeshin, Diver Katitu Sadahagos, Apasu Godabi Madesita, Yatra Karimintibu, Diver Yatravak Perelimen, Anaturak Siduita Benava, Anaturusidu Navastave, Diver Yatrave, Diver in Dedenakusita. The other, Pay Ekahamaraka Pamane, Navika Hamuda was Saha Pradesh was in Sidukal Mehemakin and Trua, Emma Diver in Tedana, Nirupatri to Obera Kadimata, Hekivit Benefa.
බේරාගත් දේවරින් දෙදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොහොත ප්‍රදේශයේ පැවති දැඩි වර්ෂාපතනය සහ සුළං තත්ත්වයේ හේතුවෙන් මෙම දේවර යාත්‍රාව අනතුරටපත් වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අද දෙවන දිනටත් පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ දින එල්ල කළ චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිබඳ වැටළු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන් ඊයේ දිනේ මාමේ ගරු සභාවේ නොසිටි අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ කනගාටුව මෙන්ම විරෝධතාවය පළ කරනවා. ඔහු අද මරණීය දඬුවමට නියම වූ කෙනෙක් වශයෙන් ඔහුගේ මානසික තත්ත්වය මට හොඳින් අවබෝධ වෙනවා. මෙම ගරු සභාව නියෝජනය කරන කෙනෙක් වශයෙන් මගේ වරප්‍රසාද වලට ඇති වී තිබෙන කරුණු කීපයක් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මා කැමැතියි. බොරු කතා කියමින් අනුකම්පාව දිනා ගන්නට ඔහු උත්සාහ කරනවා. ඔහුට දඬුවම් ලබා නොදුනහොත් මා දඩු කඩන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මා කනගාටු වෙනවා ගරු කතානායකතුමනි. අවුරුදු 100කට ආසන්න කාලය අපේ පවුලේ පරම්පරාවේ අය වතු හිමිකරුවන් හැටියට කටයුතු කරන අපි ජීවත් වෙන්නේ වතුවල. අපිට හැමදාම උදව් කරන්නේ අපි මේ තත්ත්වයෙන් අපිව නඩත්තු කරන්නේ ඒ අහිංසක කම්කරු කාන්තාවන් අපේ වතුවල දලු කඩලා අපිට ආදායම් පෙළ දීලා. මට කිසිම නිපුණත්වයක් හෝ දක්ෂතාවයක් ඒ පිළිබඳව නැහැ. ඒ නිසා මම කවමදාකවත් ඒ තත්ත්වයට මම පත් අපේ ආරක්ෂාව අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් 21 යටතේ කතා කරේ ස්ට්‍රේන්ජර් ඉන් ද හවුස් කියන කරේ. ඒ නිසා ඔබතුමා ඒක සම්බන්ධයෙන් කිසිම විදියකින් හෑන්ඩ්සාඩ් එකකින් ඉවත් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන දකුණේ පුද්ගලයෙක් විදියට පීඩණයන්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීන කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඔබතුමා කතානායකවරයා වෙන්නේ ආණ්ඩු පක්ෂයේ 145 දෙනයි ඒගොල්ලන්ට සහයෝගය දෙන 4 දෙනෙක් 3 දෙකක් නැති ආණ්ඩුවක් මේක. 158.9යි ඡන්ද. කොහෙවත් 3 දෙකක් හම්බෙලා නැහැ. ජැක් එක ගහන 4 දෙනා එක 149යි. හරි දේවියකට. අද දින ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ. මන්ත්‍රීවරයෙක් දිවිරුන් දෙනකොට ස්ථාවරණියක හෝ මොනවා හරි යටතේ ඒ දිවිරුන් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. ඒක කිසිම සම්ප්‍රදායක් නොවන බව මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ. හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටොත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්. පසුගිය මේ කාල පරිච්ඡේදය තුලදී මේ වර්ෂයේ නිමවෙන්ට කලින් රක්ෂා නොමැතිව සිටි 160,000කට රජයේ රක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව ලංකාවේ ඉන්න සියලුම උපාධිධාරීන් 60,000ක් පුහුණුව සඳහා යෙදවීමේ කටයුත්ත මේ දිනවල කෙරෙනවා. අපොස සාමාන්‍ය පෙළ සමත් නැති සමෘද්ධිලාභී හා අඩු ආදායම් ලබන පවුල්වල ලක්ෂයක් කම්කරු සේවයේ සඳහා රජයට බදවා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම අර කරටි කඩල යන ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. ණය පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. තනි ලක්කමේ පොලියට ණය දෙන 8-9 දක්වා අඩු වෙලා තියෙන ණය පොලි අනුපාතයේ 7 දක්වා අඩු කරලා ලබන අයවැලේකණයෙන් පසු ඉදිරිපත් වෙන විශාල ආයෝජන ප්‍රවර්ධන බදුසාන පැකේජය සහ
පුද්ගලිකාංශයට ලබා දෙන විශාල දිරිගැන්වීම් මාලාව යටතේ මේ රටේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන නිෂ්පාදනය වැඩි කරන නව දිසානතියකට රට ගමන් කරන වැඩපිළිවෙලට ජාතික වැඩපිළිවෙලක් ලෙස සලකලා සෞභාග්‍ය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්න තමුන්නාසේලගේ සහයෝගය අපිට ලබා දෙන්නට කියන ආයතනය කරමින් කතානායකතුමනි මැයි මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අත්සන් කරලා නැහැ එහෙමනම් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියපු මේ බදු සංශෝධන කරන්න ඒ කාල පරිච්ඡේදය තුල කොහොමද කරන්නේ වියදම් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලැබිලා නැති අවස්ථාව මගේ උගත් මිත්‍ර ආචාර්ය හර්ෂන් සිල්වා මහතා කියනවා එහෙම වොරන්ට් එකකට අත්සන් කළා නැහැ කියලා මම ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 3 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අත්සන් කළා තිබෙනවා අනාගල්ලා මේ AAA 155 3 එහෙම කිසිම දෙයක් නැහැ 155 3 තියෙන වෙන කතාවක් කොහෙද යන්නේ නැහැ අර පැනලා දුවනවා මොකක් හරි දෙයක් කියලා දුවලා යනවා එහෙම කරන්න බෑ පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එයද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී යෝජිත වැඩසටහන් පිළිබඳව පුළුල්ව විමර්ශනය කර තිබෙනවා. පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සමගම දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා ගැනීමට නියමිතයි. නව කෘෂි තාක්ෂණය හඳුන්වා දෙමින් තරුණ ව්‍යවසායකයින් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කරන ලද තරුණ ගොවි සෞභාග්‍ය කාබනික ගොවිපළ වැඩසටහනද මෙහිදී විමර්ශනය කෙරුණා. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයටද එකඟත්වය පළ වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්යසද ගල්කායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු නිලධාරීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඩයර් ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එයද මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින පැවැත්වුණා. ඒ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසර පහ තුල අපි ගත්තොත් සාමාන්‍ය ආර්ථික වේගය ඉතාම අඩු මට්ටමකට වැටිලා තිබුණා. ඒක අපිට පොළවේ දැනුණා. ආයතන ගිහිල්ලා මේ බැංකු වලට සින්න වෙලා තිබුණා. ආයතන වැහුණා. ඒ නිසා රජයේ කල්පනා කළා එක පැත්තකින් සරල බදු ක්‍රමයක් සහ ගෙවන්න පුළුවන් බදු ක්‍රමයක්. මොකද උදාහරණයක් හැටියට සර් අපි ඒ වෙලාවේ බදු කිහිපයක් අයින් කළා. වැට් වගේ මූලික බදු වල 15 තිබ්බ එක 8 දක්වා අඩු කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවාගත් 19 ඉදිරියට ව්‍යාපාරයේ පළමු විරෝධතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවාගත් 19 ඉදිරියට ව්‍යාපාරයේ පළමු විරෝධතාව ඊයේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 19 ඉදිරියට ව්‍යාපාරයේ පළමු විරෝධතාව සඳහා තොරගෙන තිබුණේ පාර්ලිමේන්තුව අසල පිහිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව අසල පරිශ්‍රය. රෙඩි මුරය පටන් ගන්න, අරගලය පටන් ගන්න මේ සටනට එහෙත් එම කටයුතු සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය වෙනුවෙන් අවසර ගෙන නොමැති බවට පොලිසිය දැනුම් දුන්නා. කෙසේ වෙතත් පසු එම කටයුතු වෙනුවෙන් අවසර හිමි වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සෝභිත හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් විරෝධතා වැඩසටහන ආරම්භ කළා. අධිෂ්ඨානය වන්නේද එක්කායන ව්‍යායාමය වන්නේද එදහස් ඉවහල් ස්වාධීන හා සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි. විසිවෙන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිගාමී ක්‍රියාවක් හැටියට අපි දකිමු. බලය එක තැනක එක පුද්ගලයෙක් මත කේන්ද්‍රීකරණයට ලක් නොකොට ජනසම්මතවාදය තුළින් ජනතා පරමාධිපත්‍ය සුරකීමේ ගම ක්‍රියාත්මක කරන්නට ඕන යුගයේ අද වර්තමාන රජයේ උත්සාහ කරන්නේ මේ රට ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලා දමන තනි පුද්ගල ඒකාධිපති පාලනයක් කරා ඉදිරියට යන්නටයි මේ රටට පොඩි වෙනයක් වන මේ විසිවන සංශෝධනය අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් පරාජය කරන්නට අපි නායකත්වයේ ශක්තිය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේදී 19 අවස්ථාවෙන් රාජ්‍යයට දෙන බලය දේශපාලනඥයන්ට දෙන බලය අපි ඔක්කොම අපි 19 තමුන්ආසලට ඉතුරු හරියක් සෑහෙන්න ප්‍රෝජන. ඒක තමයි ඒක ජනතාවට අපි ලබා දෙන්නේ. ඒ ජනතාවට ලබා දුන්න බලය අද අපව වපුල ගන්න හදනවා. 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ මේ රටට ගෙනෙන එක විවස්ථා සංශෝධනයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී මරණ සාතිකයයි. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. අප දන්නවා අපි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංසදනය හරහා අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්රවාදී යාන්ත්‍රණය රට තුළ ශක්තිමත් කරන අවශ්‍ය කොමිෂන් සභාව පිහිටුවීම ඒ වගේම විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර නාමික ජනාධිපතිරෙද් දක්වා මේ ගමන ගෙනියන්න 20 වෙනි සංශෝධනයක අවශ්‍යතාවය තිබුණා. මේ ප්‍රජාතන්ත්රවාදී වගේම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මහජන දේපළේ ආරක්ෂාව වෙනුවෙන් සකස් වෙයි. මේ යාන්ත්‍රණය එහෙම පිටින්ම අසිෂ්ටත්වය කරා ගෙන යන්න අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට අවිල්ල තියෙනවා. එනිසා අද රාජපක්ෂකරණයේ අසිෂ්ටත්වයට ගමන් කරන මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආපහු වතාවක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් වඩා ගියපු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරණය හේවත් 20 වෙනි සංශෝධනය. අපි ඉල්ලනවා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් රාජ්‍ය සේවකයන්ගෙන් පෞද්ගලික අංශයේ අර්ධ රාජ්‍ය සේවයේ මේ සියලු දෙනාගෙන් මේවට විරුද්ධ වෙන්න. ඒ වගේම අපි දැක්ක පසුගිය විශේෂයෙන්ම කෝප් කමිටුව තුළ විදුලිවල මණ්ඩලයේ කණිත තෙල් සංස්ථාවේ ඒ වගේම වරායේ ඒ වගේම ජල සම්පාදන මේ ආදී අර්ධ රාජ්‍ය ආයතනවල විවිධ වංචා දූෂණ පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් එළියට ආවා. ඒවා හෙළිදරව් වුණා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒවා කරන්න බිය වුණා. හැබැයි දැන් විගණන කොමිසම අවෝසි කිරීම ඇතුලේ ඒ බිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. සවුන්ට ඕන ඕන විදියට මේ වගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා අපි ඉතාමත් වගකීම යුතු අවධාරණය කරනවා 20 වෙනි සංශෝධනය හකුලගත යුතුයි. අපිට පේනවා ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් මෙරටේ ජනතාව දීපු ජනවරම ආණ්ඩුව රාජාණ්ඩුවක් බවට පරිවර්තනය කරන්න පාවිච්චි කරමින් ඉන්නවා කිය. මෙරටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒකේ මූලික මූලධර්මය. මූලධර්ම විනාශ කරලා ඒ මූලධර්ම මරලා රාජාණ්ඩුවක් බවට පත්වීම ඒ වගේම රජෙක් හදන තැනකට යන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. දැන් මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ මම හිතන්නේ අපේ රටේ නාමය වෙනස් කරන්න වෙනවා. අපේ රට නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. මේකේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කෑල්ල අයින් කරන්න වෙනවා. COVID-19 වෛරස් ආසාදනීය වූ රෝගීන් 17 දෙනෙක් පිළිබඳව ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 3140 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
COVID-19 වෛරස ආසාදනය වූ නව රෝගීන් 17 දෙනෙකු පිළිබඳව ඊ දිනත හොරු වුණා. විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු හා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ ආසාදිතින් 9 දෙනෙකු ඒ අතරබනවා. ඒ අනුව අද පෙරවරු වන විට කන්දකඩුව හා සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 649ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පුනරුත්ථාපනය වන රඳවියන් 528ක් කාර්ය මණ්ඩලයේ 67ක් ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක් පවුල් හා සමීපතමින් 48ක් හා වැලිකඩ බඳනාගාරයේ COVID-19 වෛරසය ආසාදනය වූ රඳවියා ඇසුරු කළ පුද්ගලයා ඊට ඇතුළත්. මේ අතර හැටන් පොලිස් කොට්ටාෂයට අයත් පොලිස් ස්ථාන 8ක පොලිස් නිලධාරීන් පිරිසකගේ PCR පරීක්ෂණ අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ හැටන් දික්කොය නගර සභා ශාලාවේදී. ලොව පුරා පැතිරී යන COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 2,77 ලක්ෂයේ ඉක්මවා ගොස් තිබෙනවා. වෛරස හේතුවෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාවද 1,09 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සහ ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 89,706ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,115ක්. මේ අතර COVID-19 වෛරසයට එරෙහිව ලෝකයේ මේ වන විට දැඩි කතාබහට ලක්වන එන්නත් අතර ඉදිරිපෙළේ සිටි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් නිපදු වූ ඇල්ට්‍රාසිනේකා එන්නතේ අත්හදා බැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්තිරු වීමට තීරණය කර තිබෙනවා. මෙම එන්නත ස්වේච්ඡාවෙන් ලබාගත් එක් පුද්ගලයෙකු පැහැදිලි කළ නොහැකි රෝගයකට ගොදුරු වීමෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන සායනික අත්හදා බැලීම් සඳහා විරාමයක් ලබා දෙමින් එහි ආරක්ෂාව පිළිබඳව සමාලෝචනයක් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. දැන් රටකට ආපුවත් කිහිපයක් කෙටියෙන්. අඹගමුව ප්‍රාදේශීය සභාවට විරෝධය පළ කරමින් ගින්ගත් හේන බස් නැවතුම් පොලේ සිට ගමන් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කරමින් එම බස් රථ 10 වෙනි ඉවත් කර තිබෙනවා. අලුතෙන් ඉදිකන ලද බස් නැවතුම් පොලේ ප්‍රාදේශීය සභාව මගින් බැකෝ යන්ත්‍ර සහ වෙනත් යන්ත්‍ර ගෙනවෙත් ගල් කර තිබීමේ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික බස් රථ ගල් කිරීමට ඉඩක් නොමැති බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වනවා. පවලම නෙළුව ප්‍රධාන මාර්ගයේ හබරකඩ පිරිවෙනසල ඊයේ මධ්‍යම රාත්‍රියේදී ත්‍රිරෝද රථයක් ට්‍රැක්ටර් එක ගැටීමෙන් සිදු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදී කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. කෑගල් අමන්පිටියේ නාඹරියාව මාර්ගයේ ඇටිරිගොල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය අසල තිබූ කණුක ගැටීමෙන් සිදු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් පසු යතුරු පැදිකරු විසිවිගොස් අසල පිහිටි ඇල මාර්ගයකට වැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය පැවසුවේ. රුපියල් ලක්ෂ 6 මාරක පමණ ව්‍යාජ්‍ය රන්කාසි 85ක් විකිණීමට ගිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මරංචු ජාවරම් කරුකු අතරංගුවට ගෙන තිබෙනවා. 49 හැවිරිදි මේ පුද්ගලයා මින් පෙරද මරංචු ජාවරම් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී නොසිට මගහැරීම නිසා වරින්තු ලබා සිටි අයෙක් බවයි පොලිසිය පැවසුවේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිච්ච මොහමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙනා ටිප්ලිට්ස් මහත්මිය අතර හමුවක් ඊයේ අධිකරණ අමාත්‍යංශයේදී සිදු වුණා. එෙහිදී මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය සහ විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම වැනි කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ලොරි රථයක් මාර්ගයේ නිවතට පැනීම හේතුවෙන් අද පස්වරුවේ නාවලපිටිය, හපුගස්තැන්න හා කොත්මලේ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. කුරුණෑගල සිට හබුගස්තැන්න දක්වා දහවන වෙමින් තිබූ කිරිපිටි ප්‍රවාහනය කළ ලොරි රථයක් මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය හබුගස්තැන්න අතුරු මාර්ගයට හැරවීමේදී මාර්ගෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය අද පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් අගනුවර කේන්ද්‍ර කරගෙනමින් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවල් 11ක අමාත්‍යවරුන් හා නියෝජිතයින් රැසක් සහභාගී වුණා. COVID-19 වෛරසය පිළිබඳව මෙවර සැසිවාරයේදී සාකච්ඡාවට භාජනය වූ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාව COVID-19 ඕදුර මර්ධනය හා මැඩපැවැත්වීම සඳහා ගන්න ලැබූ තීන්දු තීරණ පිළිබඳව අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
ජාතික සන්නිවේදන සහකරු වන SLT සහ මොබිටෙල් පුරෝගාමිත්වෙන් පුළුල් කරන ලද 4G LTE තාක්ෂණයෙන් බල ගන්වන ලද ලංකාගම ග්‍රාමයේ ජංගම දුරකථන ආවරණය පරීක්ෂා කිරීම සඳහා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ කොළඹ සිට ලංකාගම වෙත සංවාදයක් සිදු කර තිබෙනවා. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ සුපිරි මොබිටෙල් 4G තාක්ෂණයේ සුපිරි වේගවත් බව සහ එහි සුපහැදිලිතාවය නැවත වරක් සනාථ කිරීමයි. මේ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සිරෝනායක SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනවිරත්න මහතුරුන් සහභාගී වී සිටියා. සුබ සන්ධ්‍යාවක් විදුහල්පතිතුමා ඇතුළු අනිත් සමේ ජනතාව අපිට අද මොහොම සන්තෝෂ දවසක් බොහොම ස්තුතියි අතරම අපට මේව සම්බන්ධ වෙන හැටි ලැබීම සම්බන්ධ. අපට මෙතෙක් මේ අඩුම තරමේ මේ කොමියුනිකේෂන් මොකුත්ම තිබුණේ නැහැ සම්බන්ධතාවයක්වත් තිබුණේ නැහැ අපට මේ කතා කරනවා. මයිතන මේක හොඳ ඇස්සරීමක් සිරු දෙනාගේම සුවිශේෂී කඩයිමක් පව කළ තියෙනක අපි අපේ ළමයින්ට ඉදිරි අනාගතයට අපිට මේ සංවේදන පහසුකම් දෙන්න බැහැ නම් අපිට අපේක්ෂා කරන්න බෑ මේ අනිත් රටවල් එක්ක කරින් කර ගැටෙන්න. හැකියාව ලැබිලා තියෙනවා අපිට මේ ඔන්ලයින් ක්ලාසස් එක්ක සම්බන්ධ වෙන්න වගේම අන්තර්ජාලයෙන් ගොඩක් පිළිතුරු ලබා ගන්න. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යන තමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.